රුපියල් කෝටියක මුදලක් අල්ලස් වශයෙන් ලබා ගැනීමට තත් කළ මධ්‍යම පරිසර අධිකාරිය සභාපති සුපුන් ශෂේන්ද්‍ර පත්‍රිගේ ඇතුළු තිදෙනෙකු අල්ලස්ෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් ඊපස්වරුවේ අත්අඩංගුවට ගනු ලැබුවා. වෙළඳපොලේ අඩුම මිලකට ඇති ලයිෆ් බෝයි දැන් තවත් රුපියල් 25ක් අඩුවෙන් හැමෝටම ලයිෆ් බෝයි. එහි උසස් නිලධාරියෙකු සඳහන් කළේ දෙවිතෙල් පිරිපහදු කිරීමේ ව්‍යාපෘතියක් වෙනුවෙන් පරිසර ආරක්ෂණ බලපත්‍රයක් නිකුත් කිරීම සඳහා ව්‍යාපාරිකයෙකුගෙන් මෙම අල්ලස් මුදල ලබා ගැනීමට තත් කිරීමේදී සභාපතිවරයාගේ කාර්යාලය තුලදී මොහුව අත්අඩංගුවට ගත් බවයි. අනෙක් පුද්ගලයන් දෙදෙනා බතරමුල්ල ප්‍රදේශයේ පිහිටි සුපිරි විලඳිසලක් තුලදී අත්අඩංගුවට ගෙන තිබුණා. එම දෙදෙනා අතර සබරකම පළාතේ හිටපු පළාත් සභා මන්ත්‍රීවරයෙකුද වනවා. ඔවුන් මෙම ගනුදෙනුවේ අතරමැදියන් ලෙස කටයුතු කර ඇති බවයි විමර්ශනවලින් අනාවරණය වී ඇත්තේ. අල්ලස් කොමිසම මෙම වැටලීම සිදු කර තිබුණේ අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතාගේ යොමු කිරීමකට අනුවයි. අත්අඩංගුවට ගනු ලැබූ මධ්‍යම පරිසර අධිකාරිය සභාපතිවරයා ඇතුළු සැකකරුවන් තිදෙනා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට අද ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලැබුණු 13 වැනිදා දක්වා රක්ෂිත කන්දරාගාරගත කර තිබෙනවා.